ජීවිතේ සහ පාඩම්පොතයයාරන පතියක් නැති අතු විස්කෝල, I ෙ කෝල. රසවිද්‍යාව වසවිද්‍යාව සහ ආහාර පිළිබඳ පාඩමක් අපි ආරම්භ කළ ඒ පාඩම ඉතිරි කොඩ සාධ මාකමති නවත් අප ගරුම්ඩලේ හඳුවාදන්නට, අපේ ආරදන අද ටෙලිෂන් ස් කොඩ සභාගෙනන කොළඹ ප්‍රධාන නාගරික රසපාරක්ෂකතුමා ආචාර් ගාමින රජනායකමහත්මය අයිබෝන්යිබෝන් එතුමා රස විද්‍යාව වස විද්‍යාව ආරක්ෂය පිබඳ විසක්නවර කැට හඳුවාදෙන්ට පුලුවන් එ පිබඳ ආචාරපා දිධාරෙ. ගේ ග ද ා තු ග හැට හ ද විද්‍ය රුතුම ති නනා ගොරතුම යිබවන් ගරන ො පෙළිගන්නු ල නයක වසන්ට පුළුවන් ලු ොහිල්ල ට ඇන ට බයිලු සඳ ම. කොහිල අලයකින්ම පටන්ගම්මු අපි කොහිල කියන එක මංහිතන්නේ නොදන්න කෙනෙක් නෑ. නමුත් මේ දරුවන්ට ඕනෙහින්දවම් මේකේඒ විද්‍යාත්මක නැත්තන් අර උද්බිධ විද්‍යාත්මක නම කියන එකත් ලිව්වා ලැසියා ස්පිනෝසා. ඇතරිින් ඒ වාචන හරි ලස්සනයි ලතින් වචනන ලැසියා ස්පිනෝසා කොහිල මේක සාමාන්‍යෙන් අපි අර නිකං. සෙමික්වටික් ්ලාන්ට් එකක් එෙමනත්තා නිකම් මේ වතුර වැඩිපුර රැදිලා තියෙන තැන්වල තමයි කොහිල හොඳට සරුවට හැදන්නේ එතකොට දැම් මේ කොහිල කියන එක ගත්තොත් මේ අපි ආහාරයට ගන්න තමයි මේ මගේ අතේ තියෙන්න්නේ එතකොට ඔබට පේනවාද මේක තියෙනවා දැම්න්න මෙතන එක ගැටයක් මේ තන තවත් ගැටයක් මේ දෙක අතර දුර තමයි අපි පරුවයක් නැත්තම් පුරුකක් කියලා කියන්නේ. එතුර ගැට සහ පරුව තියෙන්නේ කඳේන ඊළඟට ඔබට පේනවද මේ මෙහෙම ගත්තො තින්හෙම මේ තැන්ගොල මේ මේ තැන්ගලින් පත්‍ර හටගන්නවා මෙහෙම මෙතින පත්්‍ර හටගන්න තැන් එහෙනම් මේක ඇත්තටම කඳක් මේකත් එක අතකට ගත්තොත් අප මේකට කියන්නේ ්‍ර එක කියම නැත්තං බිම දිගේ මෙහෙම ගමන් කරන මේකත් රයිසෝමයක්. එකන දිගටියට වැඩෙන රයිසෝමයක්. මාන්සල් රයිසෝමයක්. හැබැයි මේකට භූගතමයි කියලා කියන්න ාමාරු මොකද සමහර වෙලාවට මේකේ කොටස් මේ දැම් මේගේ මුල් තිබිලා පොළවට සම්බන්ධනාට පොළොව මතුපිටිං යන කඳක්. මේක කඳ කියන නම් පැහදිලිව කියන්න පුළන් අරවගේම මෙහම. මාන්සල කඳක් තමයි මේ කොහිලවල තියෙන්නේ. එතකොට ඒ කොහිලවල කඳ ගත්තොත් තේම ඒඳ අපිට සුද්ධ කරලා ගණ්ඩ පුළුවන් මේ විදිහට. එතකොට හසන්තම හත්නයා කිව්ව වගේ ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නෑ පේ ගෘහණ යොඉන්නා බොහොම හොඳට සුද්ද කරලා ගන්නවා කටුවැනෙන් ඇතිවට මේ විදිර ගත්තහම කිසිම ප්‍රශ්නයක් නෑ යමරුන් කිය මරණට පිටින්න් කොහල ට නෑ කිය පි ොට කිය. ත් අපි මේක බලමු දැන් මේ වගේ මේ කොහිල රයිසෝ මේ හෙම නැත්තම් කොහිලා ලේ කිය සාමාන්‍යින් කියන්නේ ඒ අපි මෙහෙම කැඩුවති හ මැද්දවන්න බලන්ර ඔොහොම කැඩුව හමර ඒක අපිට හොඳට පැහැදිලිුව පේනවා මේ ඇත්තරම ෆයිබර්ස් කියන එක මේ ඇහැට පේන විදිහට තියනවයි බලට කොච්චර දුරක් කියැනකම් මේක යයිදය තාම හසන්තටම ත්තේ ඔවේ වෙෙන් උන්නෑ ඔවුම් බලන්ර කොතෙඉද බලමත් මේ වෙන අන්න එක දෙක වෙවෙනය ආන්න බහන්න මේ කොහිලවල නූල් සරල්ිගලයක් කරරිඩ පුළුව අඩි දෙකකටට ඇතිෙන ඇදෙනවා. ඉතිං බලන්ඩ ඒක දැන් මේවා ගත්තහම මේ ඇත්තටම ඔ මෙන්න මේ නූල් ගතිය මේක හරීම වැදගත් මොකද. ම දැන් එන්නම් අපේ ආහාරමාර්ගය පැත්තට. මිට කලින් ආහාරමාර්ගය ගැන අපි ඉගෙන ගැත්තන මිනිසාගේ මේ හරි ආමාශය තියෙනවා මෙහෙම ග්‍රහණිය, ශුද්‍රාන්ත්‍රය එතකොට මේ මහාන්ත්‍රය, මේ හරිය තියෙනවා ගුදමාර්ගය සහ ගුදය. එතුට දැ ආහාර මේක දිගේ දැම් මෙතන ආමාශයෙන් ඇවිල්ල ආහාර ක්‍රමාකුංචනය මගින් මෙහෙම චුද්‍රාන්ත්‍රය හරහා ගිහිල්ල ඉටසේ මහාන්ත්‍රය හර හොම ගිහිල්ල මේ ගුදමාර්ගය කොටසේ ආහාර ගොඩක් වෙලා මළද්‍රවී විදිහට තැන්පත් වෙලා තිබිලනි මලපහ කිරීම කරන්නේ. එතුට අපි දැම් මේ ඔය ආහාරයට ගන්න ගොඩාක් දේවල්ලල විස සහිත සංයෝග තියෙනවා. දැන් අපි කියනවන්නේ අර ආහාරයේ තියෙන්ඩෝනි කොටස් ගැන කියනකොට, අපිගිෙනනේ හාරේ ජලේතයන්ඩෝනි ආහාරේ කාබුහයිඩරේට තුන් එනික ලිපිඩ හතරවිනික පෝටීන, පස්වෙනි එක කනිජලවන ඊට පස්සේ හයවිනිිය එක විටමින ඕටික කියවෙනවා. කේ, තව එකක් කියවෙනවා හත් වෙන එක තන්තු කියලා ජාතියක්. 5බන තන්තු කියලා හඳුන්නුන් ලබනවා. ඇත්තටම මෙ තන්තු ගැන මිනිස්සුන්ගේ ඒ තරන් ලොකු අවධානයක් නැහ. මොකද. තන්තු කියනකින් මෙහෙම පෝෂණයක් ලැබෙන්න අනිත්තේ වකින් වගේ. ඒ වනාට තන්තු ආහාරය අන්තර්ගත වුණහම ඒ තන්තුවලට ජලය හොඳින් උරාගෙන තියාගන්න හින්දා. මලද්‍රව්‍යවල ප්‍රමාණය විශාලව පවතිනවා. එතකොට මේ තන්තු මේ සහිත ආහාරයක් අපි ආහාරියට ගත්තහම මේ ආහාර මාර්ගය හොඳට බ්‍රශ්වීගෙන තමයි යන්නේ යනකොට. ඒ අතර, ඒ අර තන්තුවල තියන සංයෝගවලට අර අපි ගත්තා ආහාරයම තියෙන විසසහිත සංයෝග උරාගන්නවා. විසසහිත සංයෝග උරා ගන්නවා. ඒ වගේම මේ ආහාරමාර්ග බඩවැලේ ඇතුළ අපිචදේ තැන්පත් වෙලා තියන තෙල්වර්ග සහ විවිධ සංයෝග, මේ ලොකු බල්ක එකක් විදියටන මේ ද්‍රව්විය ගමන් කරන්නේ තන්තු තියෙනකොට ඒ ඔක්කෝම රාප ද්‍රව්්‍ය ටික අයිංකරගෙන යනවා එකනේ ආහාර්මාර්ගය ඇත්තට පිරිසිදු කරන්න පුළුවන්. ඒක ඒ වගේකට තන්තු සපයන ප්‍රධාන එකක් තමයි කොහිල කියලා කියන්නේ. එතකොට ඔය ගොඩා කෑයට තියෙනවන මලබද්ධය ඒ මලබද්දේ තියෙනකොට ඇත්තටම වෙන්නේ මං ඒකත් පොඩීනිකං ගරූපයක් මේ වගේ ඇදලා පෙන්න්නම් මෙහෙම මලබද්ධය සහ අරුසස් කියන කතාව තියෙනවා ෝ දෙක එකට සම්බන්ධතාවයකුත් තියෙනවා එතකොට දැම් මෙහෙම ගත්තුතින්හම ගුදමාර්ගය කෙනෙක්ගේ මේ විදිහට ගත්තොත් මේ තියන ගුදයනං මේදන ගුදමාර්ගය නං සමහර අවස්ථාවලද මේ ගුදමාර්ගය අවට තියෙනවා ශිරා. එතකොට මෙන්න මෙහෙම වෙන අවස්ථා තියෙනවා මේ මේ විදිහට ඔොහොම ගිහින් අර ඒ අවට තියන ශිරා මෙන්න මේක ඇතුළ තිය ශිරාව මෙහෙම විශාල වෙලා තියෙන ඔන්නහ ඔය විදිහට. මේ ශිරාව ඇතුලේ රුදිරය තියෙනවා. එතකොට සමහර වෙලාවට දැන් මලද්‍රවිය මෙෙම පල්ල හැට තල්ලු වෙනකොට මේ තැන්වලින් හානිසිද්ධ වෙලා රුදුරය එලියටයන්න්න පුළුවන්. ඔකට මලබද්ධය කාලයක්තිවීමත් වැදගත්ත හේතුෙන්ඩ පුළුවන් ද කොහිල වගේ ආහාරයක් ගත්තහම් පස්සේ ගුදමාර්ගය තුළ මළ ද්‍රව්‍ය තැන්පත්වෙලා තියෙද්ද අර කොහිල වගේ ආහාරවල තියන තන්තුවලට ජලය උරාගෙන තියෙන නිසා ඒවා අනවශ්‍ය ලෙස වේලෙන්නේ නෑ. එතකොට මල පහ කිරීම පහසුවෙනවා මලබද්්‍ය ඇතිවෙන්න. තරේ මලබදධ තත්වේ ඇතිවෙන් ඇති වුණා මාර අරසස් ව ත්ව ඇතිවෙන්ඩ බලපාන හේතුව හරි අඩුවෙනවා. ඔය දැන්ේ මල බද්දේ වගේ තියෙන කොට ගොඩක් කෑයට කේන්ති යනවලුනේ. එතකොට ඒක තමයි ඒ කොහිල වගේ ආහාරයකින් ඒක වලක්ව ගැන්ඩ පුළුවන්න්නේ ඒක හින්ද වන්නඩට ජන සමාජයේ අදහසක් ඇතිලා තියන මේ කේන් තියනවනම් කොහිල දුන්නාම හරි කියලා. ඉතිං ඒකෙත් යම්කිසි ආකාරයට බලපෑමත් තියෙනවා. ඉතිං ඔය කොහිලවල මෙන්න මෙහෙම ප්‍රශ්නයකුත් තියෙනවා. සාමාන්‍යෙන් ඔය කොහිල මම කිව්වනන්නේ. ටික් වතුර ගතිය වැඩිපුර තියන තැංගොලනේ වැැවෙන්නේ. එත වතුර වැඩිපුර රඳන්නේ දැ භූමිය ඔහොම තියෙනවනම් එන්න මේ වගේ තැන්ගොල තමයිට ඔන්නගේ පහත් බිම කනේ වතුර රැඳෙන්නේ. මේ අපේ රටේ පරිසරය කොච්චර දූෂණය වෙලාද කියනවනං. මේ ගොඩබිම් ප්‍රදේශවල විවිධ ක්‍රියාවලි කර්මාන්ත නිසා ඇතිවන දැ මේ වගේ ලෝහ මේ සිල්ලුව වගේවා. එතකොට මේ HGැන මකරි වගේ සංයෝග ඒවා එකතු වෙලා ඒවාර වතුරත් එක ගලාගෙන මේවටේ අන්ඩ පුළුවන්. දැ මෙතන කොහිල ගස් හැදෙනකොට කොහිලගහ විසින් මෙන්න මේ බැරලෝහා අවශෝෂනය කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා කොහිල කොච්චර හොඳයි වුනත් ඒක වගා කරන්න පරිසරයේ බැරලෝහ වැඩිපුර එක් රැස්වන තනක් උනොත් කොහිලගහසේ බැරලෝහ තියන්න පුළුවන් අපි බලාපොත්තු වන දයට වඩා හාත් පසින්ම වෙනස් දෙයක්. එන කොහිල හොඳටම හොඳයි අර කිව්ග විදියට නමුත් කොහිල ගහා බැරලෝහාවශෝෂය කරගෙන තිබ නොතින් හෙම. බලාපොරොත්වන ප්‍රතිඵලයට විරුද්ධ ප්‍රතිඵලයක් තමයි අවසානයේදී ලැබෙන්න්නේ. නිසා කොහිල වගේම නෙලුම් අල. ඒ වගේවත් අර තියෙන්නේ පහත් භූහමිවලනේ ඔය දැන් අපි භාවිතාරන කෘමිනාසක, වල්නාසක, දිලීරනාසක, ඒවාය තියෙනවා බැර ලෝහ. ඒවා ගහගෙන ගිහිල් අරවාගේ තැංගුල තැන්පත්වෙනවා. කාල ඇත් තිස්සේ. දැන් කොහිල ගහ එතන හැදෙනකොට කොහිල ගහ විසින් ඒවා අවශෝෂය කරගන්න පුළුවන් මුල් මගින්. එයාට ඒ කොහිල ගහට හොදට තියෙනවා ඒවා උරා ගැනීමේ හැකියාව. එතකොට අපි සමහරලාට කොහිල හරි හොඳයි කියලා හිතලා ආහාරයට රම් බලනකොට දන්නම නැතුව බැරලෝහ සරීර ගැත වෙන පුළුවන්. මේක මේ අහිංසක කොහිල ගැහි වැැත් දන්නෙවෙයි. අපි තමයි වැඩේ වරදගෙන තියෙන් ඉතින් ඒ නිසා ඒ ගැත් විශේෂෙන් සලකිලිමත්ෙන්න්න ඕ. ලයි පොයි ෂැම්පූල ති කිරි පෝටින් සසා මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි ලයියි ෂැම්පූල ඇති කිරි පෝටන් සසා මල්තිිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ක්තිමත් කරයි. වස විස නැතුව කනවානං කොහිල හොඳයි කොස් හොඳයි පොලොස් හොඳයි කියලා හිතුවට කොස්පොලොස් වලත් දැන්. මම රමින් වස වි තිනවායි කියල ආරංචි පැතිෙල්ලන ඇත නැතම කදෙල්ල අපි දැනගන්ට ොල්වල තාව කියවුණා. අපි මේ හොඳයි හොඳයි පලාවර්ග හොඳයි අහවල්දේ හොඳයි මේ කෑවත්තම හොඳ කියලා අපි ස්ොබා දහමත් එක් තියෙන ගනුදු නෝ ගැනහිතලා එ විශ්වාස කළලාට ඒ පසුබිමෙත් වස විස කතාවක් තියෙනවලු අපි හල බල ආචර ගාම නිරාජනයකම ඇතරම මෙතින්ද අපි ආකල්පගෙන චුට්ටක් අතාගරන්න හොඳග කියල් වැට හිතුනා. මොද ඉස්සර මේ මිනිස්සු පරිසයට මොනහරි දානකොට දෙවරක් හිතල තමයි පරිසරයට නිදහස් කරන්නේ. දැන් උදාාහරෙක් දෙරි අපිත්වත් දැන්ම ඇකව ජවිධ්‍යගරතුමා බැර ලෝහ කතාව. බැල්ලෝහි ඉදිරිගන්නම ආ ආසනි කැඩ්මියම් මකරි ලෙඩ් කියන තුන. ලෙඩ් කියැන ඒයන්. බොහෝ වෙලාට මේ පරසයට ඉන්නට පුලන් මොකද පි ද රි ගන්න සදයන කරගන රසදේ රසදිය තියන උපකරන අපි ගතීතේ භවිතකර දැන්නම් ටිකටික භාවිතන් අයි ගෙන යවා මොකද උන්නන කටු. එතකොට රුදුර පීටනමාන. ඊට පස්සේ අපි රසදිය ආලේප කරපු මූන බල කන්නා අඩිය එහෙම නැත්තම් ධර්පන ධර්මන පාවිච්චි කරනවා ඒවගේ කරන එේ අපි උනකටුවක් කැටනම් මේටික රසද එකතු කර ලැරගැෙන මේ රසිදය බෝතල්ලට දාලා පිනම් ඒ අතින්ල්ල ලහෙම කරන ඇතම . සැලකන මේක බලාගෙනන්නයටමීතාමස්දාවවාදමක මුණ කට උස්්නත්ත මාන තියෙන පාසල්ල මේක කදිසිය කැඩුනොත්ත එහෙම දැ මේ රසදී කියන්නේ කාමුරස්නත්තය ඉදරවයක් දුරවයක් සවයෙන් තියෙන ලෝහය තවයි කලෝහඇත්තියෙන ගැන්ලියම් ඒ දෙකත වැදන්න මුත් බහුලෝ භාවිතායන්නේ රසදිය මේ රසදය නැ මෙතන වතුර ටික ැලුුණ හම මොකද නිටිකක්ක ලගහ මේක වාශපෙලා යනව හැබැයි වතුරු වාශපුණාම වතුරල බරාඩු නිසා කිලෝමීර ගාන කුඩට ිහිල ලාාගුල හැදලා අපට නැවත වැස්ස හැටියට ලැබෙනවා නමුත් දැම්ම රතිජ සහිත ූපකාරණයක් ැඩු හම්මද වෙන්නේ මේකත් මේ බිම විසිරු ලතියනවා මේ මේකත් දරවයක් කාම රුස් නත්තේ එතකට මේක වාශපෙන්න්න පුළ මේක වාශපයන මේක වාස්පු නම් හැබයි මේ බැර ලෝක බරයි මේ බර නිසා මේ අපේ මූන මට්ටමේ තමයි පවතෙන්නේ එතකොට අපි මේ ආශවාද ප්‍රශසාද කරාම මේ ඒහරහා අපිඉපෙනහළලුවලටත් එතනින් බ්ලඩ් එයා බැරියගේ තියන ඒකහර මුුදුර උරදිරයටට ගියල නොක්නොෙක් සෞක කටල මතුවඉන්නටපුන. ඇති අපි ආකල්පමය වසෙන් එක හදාගන්න අපි කිසි දෙයක් පරතිරයට බැහැර කරන්න යම්කිසි අවබෝධයෙන් නැතුව. අනිත්තක දන් පාසල්ලහෙම හදිස්සේපත්වය රසදි උපකරණයක් උොඩකටව කරනත් කම ඉතාමත්ම. අවධානින් ඉන්දෝඕන මේ මෙතින්ද අපි මේ සල්ප නැත්තන් ගෙන්දගම් කුඩු පෝතරයක් නිතරම තියාගන්න රසී උපකාර පවිච්චි කරන මේක කැඩුනගන් කරන්න ඕන ගදගම් කුඩොලින් රස්ථද වී විසිල්ල ඇතිම තැන මේ ආවරණය කල වහලකුඩු හෙලා ඊට පස්ස එකුතු කල් ලඇරගෙන ඉතාමත් ආරක්ෂාකාරවිට මේ ඩිස්පෝස් කරන්න නිහනැත්තන් මේ බැහැර කරන්න ඕන. එතකොට ඇරු ආශ්පවරණයක නවතෙනවා මේ සල්ප හින්ද. මේ ලෙඩ් සල්ෆයිට කෝටිංක් හැදිලා වාශ්මීයන අවතින්න දැන් අපි උදදාරනැගත් මොක ොක්සයි් ඇබඳු ම ෝහ ඒට පස වාත නිරාවරණ වෙන්න. එති සල්ප මේ පෞ්ඩ එකක තත් ගෙන්දකන් කුඩු පාවිච්චි කරල මේවාහනක තමයි ඉතාමත් මික්වනින් කළ යුත්තේ. එහෙම නැත්තම් මේ ළම එකොට කොන්ඩෑම ඉසරදේ රුදිර සම්බන්ධ පිළිකාකාර්ග තත්ව වහ ඇතිගෙන්න්නකොට. ඊලකට ගොඩක් කරට පරිසර බාතකන මං බැට් පේසිත් ගෙන කතා කර. බැට්ටි සර්විස් කරදදි එලීම කාඩුගට හැලුවත් එහම ඒදන්නේ ෙඩ් සල් යන් තහඩුතියෙන් නඇතුලි. ශෙල්ගන එක. ඒ සල්ෆිරිි ක ම ෙත පරතිකරල ෙඩ ල්ිට ඒ තමයි ගොක් කලට සල්ිරිකමසා ලඩල් ි මර පරිස මුදහරහම ලෙඩ් හටිය යන ඉටප කැඩ්මියම්. ඉසර මේ කැඩමිම්යින් පබටි තිබ්බ මේ මොබයිල් ෆොන් නඇත්තම් ම් ජංගම දුරතන එතකොට ලිතියම් අයින් මේ වගේ බැට්ට පරිසරයට දැම්මුත් එහෙම මේගේ ැ ොහ යන එතකොට මේ බැරලෝහ මේ වර්ෂාජලයට එකතු වෙලා මුසු වෙලා අ පහත්බීමකට ය යනවා ගිහාම ඕ කෙතියෙනව කොහිලා එතකොට නෙලුම් අල ඒ වගේඔ ජලය මිතුමස් සඳහන්කරපු පැලෑටිවට මේ උරාගන්න එහෙම උරාගත්තහම් වෙන්නේ ඒව සරීරගත සරීරී තියන විස උ මේකින් උරගන්නවන ඒ වගේමතම පරිසර ති මේ විස දෝගත් මේකට රාගන්න. ඉතියනිසා මේක ඉතාමත්ම පරරිීක්ෂා කරන්නන කොහිල වගේ පිරුසු ජලීතදක වා කරගන්නවා. අයිතික අපි අපි අපේ හැදිියාවත් එහත අපේ ආකල් පෙනස් කරගන්නන වෙන්න කෙනෙකුට දෙන්න කිසි දෙයක්. ඉතාමත්ම සෞඛ්‍ය සම්පන්න ඉතාමත් පිරසුදු ආකාරින් දීව කියල මොකද මම් පුඩ් කුඩාකාලි කෑමක් හැදුවත් කෙනෙකුට දඩ හදනක මේ දේව පූජාවට හදරනගේ ඉතාමත් ක්ති හදපු කාල ඇතිබුණා ඒ කාල කිසිම බැක්නේ ඕුන තැනෙ කෑමක් ක්ඩන පුත්දන් මේ කොහෙෙන් කෑමත් සැක සහිතවතම ක්ඩෙන් වතුර වීදුරුව පවා වතුරු ඉදුර පවා ඉතින් මේ සගේ මේ පලිබෝධනාස වල තියනවා පලිබෝධනාසක එකොට පොහර වර්ගවලට තාසනික් සමහලට කලාංවෙල නොකද ඒ මේ අප තතුකට ඇත්තරම දැ මේ ප්‍රමිතිය බල්ලගන්නු සමහල වට සමහර රසායිනික සංයෝගලන ආසනිෙක් මිශරයිස පේන්ට් වර්ගවල එකන මොලද වර්ණ වරඩ කන හාලේ පීන්තාල ප ගන්න ීන්ත ලෙඩ්. කහපාට වර්ණකේ ගණ්ඩල්ල මේ ලෙබ්භාවිතා කරන අනිත්්‍යක තමයි මේ ලෙබ් භාවිතා කරන තයකතම ුබ්‍රි කටයක්ක්විද නැතහර පේට්ට එක ලිසායාමක් මේ ගාද්දි ලිස්සායම ලස්සේ ගතිය ඇතික කරන්නටතම ලෙඩ ගොක් කලාලදග නිත්ත කහපාට වර්ණ කහපාට මේ යලෝ පිගබන්් සදාගන්නල ලෙඩ්වර්ණය නිසා ආජර්තම ආර දැන්හර ඒඒ මම දැකදීන දේවල්ඒ කැනෙ බාසුන් හැලයි ඔක්කෝම ගාලා ඉතුරුුවෙන දේවල්ටි ක්කෝම ඉතුරු වෙන තින්ත වින්සල් එවක්කෝ හෝදලා අ මේ දා්‍ය කානුවට කානුවදිගේ ඉතින් ගලාගෙන යන්න කයා සමාට්ඩර් ජලාසෝට බැරවීමම් වගේ ලා ඉතින් අපිම තම අප පරිසරය විනාස කර ගැන අනම බෝධය නිසාසා නොසලකිල් කොහිලාලේට නෙලුම් අලේට යන්ට පුුවවාඒනිවර් ඇත ඉ එයාලම මේ කණ්ඩක් පුළුව ඒගල්ට යනි ොක්කරොත් අපටත් වක්රාකාර එකන්න බොෝට ඉඩකර තියනෙත අපි බොහම පරිස්සම මේ කරන්න ඕන අයිත දැව පේ පින්තතාරන පේෙන් කරන ගැනකව හම අපි නම් පේ කරපු දවසම ඒකාමර නිදාගන්න. හැබැයි සමහරටට දස්තුනක් යනක ඒ පවිච්ච කරන්න ොදඒ තිෙන මිශ්‍ර කරන්න ගන්න තිනර් එහෙම නැත්තම්. මිස්්‍රණයයට තනුක කරගඩ දන්න සංයෝග වල තියෙන බෙන්චීන් වගේ පි කහරුදවති න අන්මට දරුවටම හොයාගන්නට බැරි ලෙඩ ලෙඩ කියලා දොස්තරමහතුරල්ලඟට ටරයියන බුද්ධිමත් දොස්තර මහතුරන ව විමසලා බලනවා පින්තගෑවද ලඟදී අතුගෑවද. කොහමද කියලා ඒවත් අහන වෛදවරයින්වා. ේෂම තින්තකවද කියලා සමහට රෝග නිධානය රෝගගේ හේතුව තියෙ ඕගේ කාණාව පසු ප ද ඉංගලන්ත කාතාවක් රෝගී තත්ත්යක් ඇති වෙලා ඒක මේ ඊ පස වෛදිවරගැන කාතාව මේ කෙස් නියපපුතු අරෝම යරග මේ විශ්ලේෂනයක ප්‍රසසාාකර විශලකට භාන කරලා ඔගන්න ආසනික්මයට එනවා කියලා මේක කවුරව දෙනවද මොනාද කියලා බණන්න බලම යාගෙන අදගවතිකෙනම මේ පේටිං යග නැත්තන් මේ චිත්‍රය මේක ආසනනික් සහිත. මේ වාර්ණක තිබල තම යාට ඇල්ල තිීන දේගේ දෙවලනි අට පරිසරයටි දානකොට මන හරි ආහාර දාමයට අනිවාර්රෙන් ඒක එඩ පුන අනිත්තක තම මේ බතුවා කිවගේ පෙසිටයි් රෙසිිියුස් නැතන් කෘුමිනාසක වල්නාස කවශෝෂක අවශේෂ මේට එඩ පුලෝ ඉතින් අර සරීග්‍රයේ තියෙන විස රාගන්න සරරිවයට පිරිසූ කරන වගේම තමයි. පරිසර තියන විසත් මේ කොහහිල් ද නිලුම් ලමගේ උරාගණ්ඩ ගොහෝ ඉට කට තියන අනිත්තක තයි මේ කොහිලාල වන? තන්තු තන්තුගෙන ඇත්තර මේ කාබෝ හයිඩේටම තමමා. නමුත් මේකේ විශේෂත්වය මේකින් අපට ශක්තියක් කම්වෙන්න මේක දිර ජීරණය වෙන්නි න මේක දහනේ වෙන්නේ නෑ මේක තන්තු ආකාරයෙන්ම සරිරේ යන ඒ තන්තුවලින් තමයි බඩවල පිරිසුදු කිරීමසා. ඒ මේ කව්හයිඩයට නිසා හමි සෙලිවුලෝස් සෙලියවුලෝසය වගේවාහම නම් කරන්නේ මේකට ජයවුරාගන්න නිසා තෙත ගතිය තෙතමන අනිතේ ජලය අවශෝජනය කිරීම තමයි ඉතාමත්ම වැදගත් කාරණය වෙන්නේ ඕකට ඊළකට මේ උත්තේජනය කර ඔබුතු මන්හි තරම මෙතුමා මට වඩා හොදර විස්තර කරයි අර බඩාන තියෙන අංගුලිකාදිය උත්තේජනය සහ පිරිසු කිරීම කෙරෙනවා ඉතින් මේ ඒව දහනය වෙන්නන ප්‍රධානමදය තමයි දැන් අපි ගොන හරි කනකොට හරි බය මකදම අපට සීණි ඩිවී මේ දැ මේ වගේ තන්තුමේ ආහාරයක් ගත්තට අපට ප්‍රමාණය වැඩි වෙන බඩ පිරීම වැඩි වෙන ද අපි ඉදැන් පත් හරි ට හරිත් පිස්ටේ හැඳකෑම ඇරගෙන බඩපුරොගත් හම ඒගෙන් ඇතිුණ සඩි ප්‍රමාණය ඉතාමත් වැඩි එදකොට අපිට දී වැඩියයා හරි මොහරිත් මේ ප්‍රශ්ණයක් තියෙන ගෙනකුට මේගේ තාමත්ම ප්‍රශ්නකාරී වෙනවා හේතුව අපි කන කෑමෝලිින් ආමාශය තියන අසිද්වලින් හඩලයිස් කර නැතන් ජලවිචේදන කරන ග්ලකෝස්සා ෆරක්ටෝසල් පිස්ටේ නැත්තැන් ගලුකෝසල්ට මේ ගලකෝස් අප ඉදින් ද්‍රාකාරිීත රවශ්‍ය දන සපේලා ඉතුරු ටික ලේවල ගිල්ල ලේවල අම්ප්‍රමාණ ඇතියා ගන්නවා සරීරාවය මුලේක්‍රාකාරිත්තයට ඒවැට මේවැට අවශ්‍ය ශක්තිය සපයන්ට ඉතුරු ටික ඉන්සුලීින් කියන ඉන්සයි මේක මගින් ගලයිකෝජන් කියන මේ දේ බාට හරෝල තැන්පත් කරන හෝමෝනේමින් හෝෝණි ගින් තැන්පත් කරන ඊට පස්සේ මේ ගලුකාගන් කියන මේ රසානි සංගය මගින් ප ගලෝස් බොට හරන ප කෑම දැවුණන හර හ දිල කණඩිබර ුටියුත් අප ඇගේ යම්ප්‍රමාණ කඩු එක න තැම්පත්වන ට් එක ආය ප්‍රෝජනයට ගන්න. ඇති ඒගේ එතකොට අප මේ තන්තුම ආහාර තන්තු ඉතාමත් වැදගත් මේ වගේ වලද නමුත් ර ශ්යිත දේව පරිසරයට නිගුත් කරන එකයි පරිසයට එකුතු කරන එකයි ය වලක් අගත්තොත් අපි ඉතාමත්ම පිරිසතු තත්ේ මේ වටිනා අහර මේ සපය ගඩ පුලන් පරිසරින්. තුමා රසදය පිළිබඳව සඳහන් කල අපි අහලතියෙන දන්න විදිහයට අපි වෙදකමටත් රසදිය භාවිතා වෙල්ලා තියන රස වෙදකම කියලා වෙනම වෙද ශස්ත්‍රයකුත් තියනවා. හැබයි රසදිය පාවිච්චිරන වි මරලා. අපිට පෙරත් කතාගෙන මේ අපි ආහාරයට ගන්න, ේවල්ල තියන වස විස වස විස කැවන්ඩ පුලුවන් හැබැම වස විස මරාගන්න විදිත් අපිම හදාගෙන තියෙන වස ස්වබාදහම විසනුත්ත එක හදලා තියෙනො ද කොහල්ලල ේම ස්භවික ගුණයක් තියනෝ විස මරණ ගුණයක් තියනොයකි අපි කතාබා කරලා තියෙනවා. දැ මේ වස විස මරගන්න හැටි ආහාරය තින වස විස නැති කරගන්න හැටි ඒ ක්‍රමවේදය ගෙනත් අපි කත කරටන අයිුරේද වදතුම යි පෝයි ෂැම්පූල ඇ කිරි පෝටින් සා මල්ති විටමින් හිසකෙස් මුලසිට පෝෂණය කරශක්තිමත් කරයි. ප ැ ලති රි පරට මල්ති විටමි හිසකෙස් මල ට පෝෂණයක ක්තිමත් කරයි. අප බැල වසි ආහාරෝඩ එකතුෙන සමහට ඕනම එකතු කරනවා. අපි නොදරනඇත්තම වසේ එකතුවෙන. ඒක දා නාදමත් කාල්තතිසි ේක සිදුවුණ. පොළොවෙතියෙන් රසායිනික ඩවවල් ජලාස් වඩය එකතුනා මේ මගින් ඒ මත බැවෙන ශාක්ොලින් ඒ ශාක්වඩේ විසකොඩස් කියියා. හැබැයි. අප ජනතාවඒට කධම උපක්්‍රම විදා ගත්තා අපි බලමු ඇඟට එන්න විස කොටස් කොහමතිවත් එන්නකය ප්‍රධාන ක්‍රම හතරයි මල මුත්‍ර දහඩිය ප්‍රශ්වාසවාතය ප්‍රශවාසවාතය ගත්තොත් සාමාන්‍ය පුද්ගලය දිනකට අවම වසේ විසියෙක් දා හසිේැයක් උත්ම පිට කරනවා ඒ උස්ම ගන්න මේක නිවරදිව කිරීම තුළින් පුළුවන් අපේ ඇගේ තියෙන්න විසකොටත් ප්‍රශ්වාස වාතය හර ඉවැක් කරන හැබැයිති මේක කරන්න නම් හොඳ පුොහුණුවක් දෙන්න ඕනේ ප්‍රාණායාමය සම්බන්ධ සාමන්යෝගීන් කියන්නේ මාස තුනක්ත් හුණු කරන්න නිවරදු හුස්මා ගන්න පිට කරන්න. අද අපේ මාතෘකාව ඒ ගැනනෙවෙේ නිසා මම යොම් වෙන්නම් මලොටස මුත්‍රා කොටස සහ දහඩිය කොහොමද නිවරදව පිට කරගන්න කියලා. ආයුරෙද කියනවා පැහැදිලුවම මු. විසිදු කරන ආහාරපාන. ඒ වගේම මුත්්‍ර පැ නිවැරදි කරන ආහාරපාන. ඒගේ මලවල විස ඉව කරන මළ වැඩිපුර යවන උත්්‍ර වැඩිපුර යවනගේ මලවල පැහැ වෙනස් කන හරපානය එකට පැහැ නිවරදි පැත්තට ඒක විස ඉවක් කරනවා කිය එක. මලවල නිදි පැහැය කියන්නේ තිබිවන සාමාන්්‍යමට මුත්ත්‍රාවල නිවරදි පැහැ කියන්නේ එක සාමා්‍යමට නමුත් ඒකට වෙන්න වෙන්න විසකොටස් එක තුනවත පැහැ වෙනස්සෙන්නේ දැ අපි ගත්තවත් කොහිල ගත්තම. නිලුන් දඩු ගත්තම නිලුන් දඩුුවල තියන විෂේහත්වය තමයි නිලුන් දඩුවලින් පුළුවන් මලවල තියෙන්න නිවරදි පැහැයි ලබා දෙන්න. එතකොට නිලුන් දඩුවැවෙන්නක් වතුරින් කොහිල වෙන්නෙක් පතුරන්න. මේනි සායිදාාජනතවත් දැනගෙන හිටියා මේ නිුන් දනුවටත් විිසකොටස් එන්න පුළුවන් කියේලා ඒ එකකට කරේ කොහිලාල අපි ආහරට ගන්නවල නිකන් ආහයටටකත් ති නෑ මේක තැම්ගවා කැකුල් හල්ටියත් දාලා සමහර ප්‍රදේශවල තම්බන්නේ එකන කොහිල මේ නිලුන්දරටේ ගන්න හහිනි කැලි කප් නවා සෝදලඉවර වෙලා මේ ඊට පස්ස කරන්නේ මේ කැකු හල් මිටක්ක ලිපේදර තබනවා හැබැයි ගොඩක් අය කරන්නේ මෙහාල් පානුවතුරට දාලා තම්බන. ස්වා බැලුවමට දෙනගන්න ලැබුණේ නිලුන් දනුුවල තින මඩයි වක් කරන මෙ හැකරනවා කියවා. ඒ සාමාන වැටිහිමට කිව කතාව. ඇත්තන මඩ වච්කිරීමනකින් වන්නීම විසයි වචත්කිරීම. මේ පියවර කරලා තමයි අදත් ගම්බද ජනතාව නිරුන් දරු හට ගන්න. තර බලන්න ඒ ක්‍රමවේද උපයව කර ගත්තාව මේ ආහාර කණබන විදි අත්තියනවා. එතකොට කොහිල කොහිල අල කැඳවශයෙන් එම කොහිල අ ස්මදුන්නේ විසකොටස් ඉවත්් කරන්න විශේෂයෙන්ම පොවේ ඇතුල එන විස එකන්නේ මේ බැරලෝහවලින් එන විස ඉවත්කිරේ හැකියාවට තියෙන්නේ කොහිලාලවල. කොහිලාල කොටලා වන්ඩුවේ තම්බල මිරි කලා ඉස්මාරගෙන කෝප භාගයක් විතරම පැනිදාරතනයි බොන්න දුන්නේ. ඒක ම අපිහිතම එයාට මේ අර්ශස්්‍රගේ රෝගයක් තියෙනවනා. අපි වෛදදරු වශයෙන් කොහිලාල රතුල ූු ගොටුොල නියම කරනවා මයි. මේකති විෂහත්ත්‍යය තම අයට ලේයන අර්ශෂකති සම්පුණු අඩුව නවා මික හිතාගන්න ඔබෑ කැෙකටොහොමද මෙච්චර මේ කොහිලා අලවලින් මේ වග දෙයක් වෙන්න කියලා. මේ කොහිලා කොටලා ඒ අත්තේ පිටි ටික කලුහිීනට ගේ හාලක් කරගෙන එහාටික ලිපේතියල මේ කොහිල අල කොටාගත්ත දාවන මිශ්්‍රවනය දානවා අ කැදෙට සම්බ ගත හාලට ඒක දා හදාගත කැදෙේ බොන්න දෙන. හි අලගෙන කතා කරනකට මත්‍ර තියා ගන්නවත් කොහිලා අලවර්ග තුනක් තියෙනවා එකක් න හීන් කොහිල අනත් එක තමයිදම් මහතරවතින් මේ බගාවට වගේ තියෙන කොහිල දැමතන තියබේ මහත කොහිලේ එක තවතින කලු කොහිලා කිේ එකක් එකක් මේ අවෂල සඳහාඒ කොලේ හරි වර්ණවත් විචිත්‍රයි කොහිලා අලවගේම තවත්බුණ දෙන කොහිලා ආරයක් තමයි කොහිල දලු මේ කොහිල දලුත් අපේ ගෘහෙනියන් බොහොම ලස්සනට මේක සකස්ගරන්න දන්නවා. අතීතයේදී මේ කොහිල වලක් සකස් කරා. ලින් දෙකත්වන ගෙදරගට එකක් නාන ලින්ද එක වතුර බොන ලින්ද. මේ වතුරගන නිදේ ඉස්සරහෙන් හදනව කොටුවක් හාරලා. මෙන්න මේ කොටුවේ තමයි කොහෙද හිටව්ේ. ඒ කොහිලවලින් තමයි කොහිල දළු කොහිලල් ආහට ගත්තේ. ඒ කොහිලවලේ අලවලින් තමයි බෙතර ගත්තේ එදා හැම ගෙදරැක්මතිවුණ ලින් දෙකක්. එතකොටඒ ලින්දේ. නත මතක් කරන්නේ වතුර බොන ලින්දෙන් තමයි යන වතුර ටිකෙන් තමයි කොහිල වල පෝෂිණය වනේ ඒනිසාම ඒ කියන ගැටලු එතරන් ලොකු වට ගමේ දින ේ නහැ යි බොනලි ද වැජතුම නානලි දෙෙන් යන වතුර ටික තමයි කොහිල වලට වල ඒ එක්කම අපි අමතය කරන්න හොඳ නැහැ අපේ තිබුණා තන්තුමේ ආහාර්ගත්න කොහිල වගේම අපේ කෙසල් ගහ කෙසල් ගහේ කැන කනව මොහේ කනවා බඩක් කනවා. කෙසල් බඩ වෑන්ජනය ඉතාමත් හොඳයි අර්සස්ෝගීන්ට. මේ කෙසල් බඩවයංජනත් මෙහම කසල්මහයක්ම කෙසල් බඩයක් මාහට ගන්නන්නේ නැහැ. කෙසල්වල ඇම්බුම් ආනමාලු කියන ප්‍රබේදවල කෙසල්ම කන්නි නෑ. කන්නි නැත්තේ ඒක මේටක් හිතයි. කෙසල් බඩත් ගන්න. අලු කෙසල් මෝන්දං සුවදල් ඇඹල් කෙසල්. ඒගේ කෙල් මුවත් යන්නවා කෙසල් ඩක්් කන හැබැ කෙල් බඩ ගන්නට මතුක තියාගන්නන එකත්තමයි කෙල් බඩ නිකක්ම විතරනවී ඒකට දාන තරම පැහිච්ච ගස් ලබ මේ කහාන්න කලු කොල් මාලු විදිටම ටිකක් කරහාල්කොල් බැදල බොම රසවත් ඒවාගේ ගුණව. මං මේ කෙසෙල්මුවක විශේෂෙන් පෙන්නල දෙන්නේ අපට මොනොහරි විසක් ඇඟට සරිට ගත වනාාමත් අපේ විස වයිදුවර පාරම්රකයදර මේ කෙසල් මුහ ගලවනව. ගලවලා මිට සම්පූර්ම ටික වටේට ගලවන මෙහෙම ගලවලා තවත් කීපයක් ගලවල මේක තින මැදකෑල්ල කොටලා වණඩුවේ තම්බනු තම්බල මී පැණි එක්කම සීන ටිකක් දාලා බොන්න දෙනා මොකද ඒ අපේ සරිල් ගත වුණු විසේ වයි කරන්න. ඒ විතරක් නෙවෙයි මම කිව්වා මුත්‍ර පිරිසිදු කරන්න. ඒකට හොඳ දේතමැකි ඉකිරි මෙන්න කැකිරි මෙන්න ඉකිරි. ඉති කිව්ට මේ ඉකිරිකිවට සමහට තේරෙන් නෑ. අර ඉකිරි කියලා මේගතගත්තු ජාතික ඉන්නවාන හැව මේ නීර මුල්ලිය. ඉති මේ ඉකිරේ කැකිරි බොහම ොහොඳයි මොනුවට මුත්‍ර පිරිසිඳදු කරන්න. කිව්වට දැන් හැමර ගෙනියන්නේන හැන එහෙම කිවවත් මම දන්න හොඳටම එක හෙලාම උපට විරුද්ධරණ යි අපි කැකිරි සතිපතාම ගේනවා හැබැයි සතිපතතාම කැකිර ගේනවා තමයි අවසානයේ උයන්න කඩි කැකිරි ගෙඩිය සේර මුගලග වෙල ඉවර වෙලා එක්කු ප්‍රජ්ජකය හරි එක්ක වට්ටිය හරි තිබිල අන්තිරම ැ කැකිරි ගෙඩිය කැකිරි ගෙඩිය අරගන එව්වට පස්සේ ගෙදර කිසිම කෙනෙ කන්න නය. ය පොඩිය එකෙක් නම් කටය තියන්නෙමනේ ගෙදර වයන අම්මා අනිත් තෑයට බයන්න ගුණ දෙවල කණ නෑ කියලා. ඉතින් මේ දුන්නට මේ කන්න බැරියි මේක මෙලෝ රසක් නෑ. ඇයි ගසන ඇත්ති කෑල් ටික පැත්තක බතුලටික පැත්තක. තර වරදමකක්ද වරදතමායි මේ කැකිරී පුහුල් එතකොට ලබු හදන ක්‍රමවේදියක් තියනවා ඒකට කියන්න නිය බලාව කියලා මේ නිය බලාව කියන එක විශේෂ හාර සංස්කරනයක් කද හේතුව මේවත් මේ බතුර තියෙන ඒක ඇන්න දියවෙන් නැති ආහාර. ඉතින් ඒකද පිටි ගත් යාඩුයි මේකටත් කරන්න අපේ ගම්බද ගෘහණියෝ විශේෂයම පොල් ගුලියක් දාන මේ පොල් ගුලියට ගන්න කැකුලු හල් ටි වැඩිපුර පොල් එතුර අබටියක් කරම් හොඳ රම්බරලා ලොකු ගුලියක් හදලා අරබ කලින් වෑන්ජනයටම මේක දාලා මේක උකු බවර පත්යන ඉට ස්සේ ඉට ප තම්පරදුවක් කරම හොඳ රසාවත්ව කන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි එතකොට අපි කිව්වා මලවල්ල තියෙන පැහැය ඉවර දෙකර ගන්න. ආයවුරධ පෙන්න දෙනවා කලු තල එතකොට එල තල එහම ප්‍රබේද ගානාව අප සාමාන්‍යයෙන් කියන්නේ මේ පොත්ත ඉවත් නොකරපු තල තමයි විශේෂෙන් ගුණල දාකික ඇත්ත. හැබැයි මේ මල පිරිසතු කරන්න මලවල ප්‍රශ්නයක් ඇති වුණාම විශේෂයෙන් ගන්න පොත්තු ඉවයි කරපු තල තු වක්කරු තල තමයි විශේෂයෙන්ම ගන්නේ මේකින්තින විශේහත්වය තමයි තල මලවල වර්ණය නිවරදි කරනවා. ඒ විතරක් නෙව මම කිව්වා මුත්්‍රා වැඩිපුල පිරිසිදු කරන හාර සම්බන්ධව. එතකට මේ තියෙන්නේ සාරණ. මේ සාරණ වර්ගණනන් කෝකර තියනවද මේක තිර රතුසාරණ පිට සුදු සාරණ මේ කැවිල ගෙන්ද සාරණ. එතක කොට ගඳ පලා මේ වගේ මේ සාරනතුන් නියමලාගන ක්‍රමට හදන්න නැත්න ිය වතුර රසයි ද මේ නිය විදිර සකස්රගත්ව අපේ මුත්තරාජට පිසු කරන්න පුලුව ඒකම එ අදස්සෙන්නේ අපි කණපන මේ කෑම්බිී මුල තියන විසතික වවත්තුුණනා කියලා ඒවි රන කොස්සට දාලා පිට පොඩිකාලි හදල දුන්න ඇත්ටමඒ කියන්න මොන කාරණ ඇත්තමයි. ඔය කොස්සැටවලින් කරන්නේ මේක තියන වතුරු ගතිය. මේ හැලා උකුගති අරන් දෙයක. එතකොට එක උකු වෙනවා බොහම කන්න ප්‍රිය වෙනවා. එක කොස්්‍යයා ටත්න්ර පොල් ගුලියගේ එක උපක් ක්‍රම යත් තමයි මේ දීරමය ආහාර නිවරධ කර ගන්න. මේකත් නොකියම බෑ කද හේතුව මේ තියෙන්නේ අපේ ඇගේ තිම විස ඉවච් කරන තවත් සාකයක්. මේකට කියන්නේ මේ මුරුම්ග කොල මේ මුරුංග කොල ගැන මේ අධයනය කතා කරලා තියෙන්නේ මේකට කිය සික්ගෘෂාක කියල ශිගගෘෂාකන් හිමන් සාදූ චජා ක්‍රමිමි පනුත් වම කියන්න වමනය වමනය නැති කරනවා. මේක ඔබ දන්නවා සාමාන්‍යයෙන් අපි ත රු කොල රුහ ජනප තාව ඇත නතුර රුන්ද මේ කර මුරුන් මුරන්ග වැ රුන්ග මේක ශෂේහත්්‍යය තමක ද නීමම පවිච්ච කලී හැබැ අපි නගතින් කරන්න ස්තු දල්ල කලෝටි දම්බන්නනොු වෙන කොට මේ කොලටිකක්දානවා අපේ ගෘහණය. ඇයිඒ දැම විස ඉවත්වයෙන් සැර වත්ෙන් මේකන රවය බද්වා සහර ත පොේ. තුවසතුම ම කිය යන ස්වස තුන් ති හේ ද තුව රජවෙ පොතේ තින ස්ලෝක පාඩයක්ත්න අමබට කලින් කිව්ේ. මුරුන්ගවලිින් ඇස්වලට හොඳයි. එතකොට අපේ සබ්දත් වර්ධනය කරනවා ඒ වගේ වමනය පනුවන් නැති කරන මත් ගති නැති කරන එකන විශ නාසය ගුණයක් මුරුන්ග වඩට යනවා. ති ම අපි මේ විදර කල්පනා කරාම ඒවගේ මත මයි මෙන්න මේ ශාක මොනුවද මේ බල් පෙනලා. වැැල් පෙන්ල ශාකයට විශේෂ හැකිාවක් තියෙනවා සිරල් ගත වෙන විසේත්ගන විශේෂ සර්පය දස්්ත කරාමු. වැැල් පෙන්ල කොළ කැද විශේෂයම සකස්ළ දෙන කැඳවර්ගය. හැබැයි අපිත් මේ ආහට ගන්නකොට මේකට සෙවල සහිත මේ සෙවල සහිත නිසා මේ අපි මේක වැඩේ තලන්න පොඩි කරන්න නැතුව තමයි ආහට ගන්න ඕන මේ සකස් කරන්න ඕනේ. අනක තමයි මේක සඳහන් වෙන්නේ බොහොරම මේ අතිශෝකයෙන් වගේ පැවුණට බොහම ගුණදායි ලක්ෂ දෙයක්තමයි වැෑල් පෙන්ල කියන්න අපේ මේ වන්නකොටට අපේ සමාජයේ වන්න භාවවිට ලක් වෙචි පිරිසත් වැඩි. වස විස නිසාම ඒ ඩිම්බ පවා විනාස වෙලා තියෙන්නේ. අපේ නොදන්නවට මේ කන විසත් හගේ නිසා අප හරියට කළමනා කරන කරගත්තේ ඇතිව වුණනොත්. ගර්භනයකට පළුවන් ඊඟ පරම්පරාවේ දරුව වඳවාවිට පයික් කරන්න ඒ කොහොමද. මොකද හේතුව ගැබේදී සති දහටේ තමයි ගැබ ස්ත්‍රයේ ගැබක් නම් එකන බා දරවා ගැහනු දරුවෙක් නම් එයාගේ ඩිම්බ මිකෂණය වෙන්නේ සති විස්ස වෙනොට ඩිම්බ තැම්පත්වන ඩිම්බ කෝෂවල. අන්නේ ඒ කාලදි මව විස සහිත ආහර ගත්ත නම්. එහෙම නැත්තම් ඇගේ විස එකත වනාානං අර ඩිම්බ විනාස වෙලා, ඒ දුව කවදහරි වැඩිහිටිය වැඩිහිටි බව පත්වෙන කකොට යා වඳ බවටලක් වෙන පුළුවන්. අප ඒ අම්මා ඒ කාලෙදි මෙන්න මේ කැඳටිකාා පාවිච්ච කරණ හැගේ තිෙන විසීවත්වෙනවා. ඒක නිසා අපි මේ වගෙන ලේසිෙන් තකන් හොඳ නෑ. මේ වැල්පෙල්ල හැමතනම හැදෙනවා. නමුත් අපට පුළුවන්නන් මේ කැඳක් වශයෙන් සති දිහකර සැරයක් මාසක ඩික සරයක්ත් අවවශන පාවිච්චි කරන්නය. මේ කියන ක්‍රම හතර එම්මා අපට අපේ හැගේ තියන විසේ වත් කර ගන්න පුළුවන් වාජී කරන ගුණයක් තියෙනවා කියලා. පැහැදිලිවම මේ අපේ තියෙනවා බෙද පොතක් යෝග රත්නා කරය කියලා. මේක පෙන්න ජනවා මේක විශේෂ ගුණේ. වැල් පෙනල ශාකා ගිත ලොහෝව මලවකා එහෙමක පටන්ගන්න ඊනට කියනන්නේ තින වාජී කරන ගුණේ බලය ගැන ම මේ පදද කියන්නේ නැහැ. මේ මුල් පද දෙකින්මම කියන්නේ මේ කරන කන විදිිය. එල්ඟි ෙ මල ලකෑවත් ඔය කියන වාජීරය ගුණ ල බාදනවා කියලා වෙද්ද පොතේම් සහ වෙනවා. ඒත් තරම්ම විෂනාශකයි වාජීකනගුණෙන් යුක්ත අවසදීයේ ශාකයක් දැත සමර වෙද පොතෝයයි දන්න ඉදු්ඩිකයාගන්න මේ හැම දේකම තියෙන පොදුගුණාකාරය තමයි විස නැසීමේ ගුණේ එක අපේ මේ බලපු මාදි මුතුම්මිතු මේ කටකහනවටම නෙමෙයි මේවා කියලා තිනන්නේ නේද විස නැීමේ ගුණයක් තියට ආහාරත් තේලතිනවා. විස දෙයක් ඇවනෝනම් ඒක අනි පැත්තෙෙන් නැතිවෙලා යන්නර දන රින දෙක වගේ එහෙම ගල පරම්පර්ික ඥානයක් මහහා පපුදුම ආකාරයි හොඳයි මටහසන පාක මදරයන්ට පි ිපයක්ක්ස. ලයි පොයි ෂැම්පූලද කිරි පෝටින් සා මල්ටවිටමින් හිසිකෙ මල සිට පෝෂ්යකර ක්තිමත් කර යිෝ ෂැපූලද කිිරි පෝටින්න්සා මල්තිිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ස ද්‍යාව වස විද්‍යාව සහ ආහාර පිබඳව වයි ටෙලවිිස ස්කෝලින් කතා කරන්නන්නේ තිස ජන්නනාා ගරතුමා දැන්වය අපේ කලින් සාකච්ඡාය විදිිත් කියවුණා මෙ ප්‍යාචාරතුමා කිවවා මේ පලිබෝධනාසක වල තියෙන විස රසානික ද්‍රව්විය මේ පලිබෝධනාසක සමහර වෙලාවට අපි භාවිතා කරන වැරදි ක්‍රම නිසා ඇතන පලිබෝධනාසකයක් භාවිතා කරන්න තියෙනවා ක්‍රමවේද රාශියයක් නමු අප ඒ තාමත්ම අක්‍රමත් ලෙස භාවිතා කිරීම නිසා මේ පරිසරේ තියන ශාකවලට ඒවා අවශෝෂණය වඩ පුළුවන් පලිබෝධනාසකවල අවශේෂ. ඒවයි ආසනික් වගේ විසරසානික දර්විතයෙන්න්න පුළුවන්. එතකොට එදැන් අපි දූලපුතා ලත් දන්නවා මෙහෙම ආහාර දාම කියලා ජාතියක් තියෙනවානන්නේ අපේ පරිසර පද්ධතිවල එතකොට මේ අප විත්‍ර වුණොත් පලිබෝධනාසක අවශේෂවලින් මේ තෘුණශාකයක් හෝ ඕනමශාකයක්. ඒකේ ඊළඟට ආහාරයට ගන්නේ පළගැටිය කියලා පිහිතුමු ඉඩ පස්සේ ගෙම්බා සරුපය උකුස්ස කියලමං ගත්ත. පාඩම් පොත්තුලත් ඔබ මේක හල ඇති මේ මේක පුරුගකින් තවපුරුගකට යනකොට සීයට අනුවක් පමණ ශක්තිය හානි වෙනවා මෙහෙට යන්නේ සීයට දහයක් පමණ වගේ තමයි ශක්තිය යන්නේ. එතකොට දැන් මෙහෙට යන්ඩ 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 ශක්තිය ගොඩක් අඩුවෙනවා කියලා දන්නවා. ශක්තියන නමුන් මේ විසරසානික ද්‍රවිය එකතු නෝතින්හේම ඒ විසරසානික ද්‍රව්විය මෙහෙම ආරදාමය දිගේ යනකොට අයිං වෙන්නෙ නෑ. මොකද ඒ විසරසානික ද්‍රව්විය ඒ සත්ත්වයාගේ බොහෝ විටේ විසරසානික ද්‍රව්ිය මේද පටකේ තමයි දිය වෙන්නේ. එතකොට ඒක නිසායයාගින් අයින් වෙන්න නෑ. එතකොට දැම් පළගැටියා ජීවිත කාලේතුර තුන ආහාරයට ගන්නකොට විශාල් ප්‍රමාණයක් පළගැටියා තුළ ඒ විෂ තැම්පත් වෙලා තියෙනවා. එවැනි පළගැටියන් රාසියක් ගෙන්බෙක්විසි ආහාරයට ග්ඩෝනිි මොකද අවශ්‍ය ශක්තිී බාගන්ඩ එතකොට පළගෙටියෝ සියගානක් තුළ ගබඩාවෙච්චි ශක්ති ඒක ගෙන්ම්බෙක් තුළට යෙනවා. ඔය විදියට ඔය විදියට අරහියට යනකොට අපි කියන ඇකුමිලේෂන් කියලා. ඒක ඇන විෂ සාන්ද්‍රණයවීමක් දකින්න ලැබෙනවා. ඉති ඒක නිසා මේ විෂසහිත සංයෝග නිසා අපිට විතරක්නෙමේ හනිවෙන්නේ. මේ සියලුම දෙනාටම හානි වෙනවා. මේකෙ මං වෙන පැත්තක් ඔබට කියන්නම් මෙතෙන්දි මේ මෑතකාලේ අපේ කරන ලද පරීක්ෂණවලදී හම්බ වෙලා තියෙනවා. මවකිරිවල DDT තිබලා ආහම්බ වෙලා දයනවා. තතුවට මාර් ප්‍රශ්නයයට මව්කිරිවල DT තිබුණාම් ඇත්තට මේකට හේතුව බලපු හමතියෙන්නේ තෘුණශාකවලට මේ ඩDT මිශ්‍රවුණා ඩැන්නන් DඩT භාවිතා කරන්න හැ ඉස්සර කාල වෙච්චි දෙයක්. ඩDT මිශ්‍රවුනාා එත ADDT මිශ්‍රවෙච්ච තනකොල තමයි සත්තු ගවයෙන් විසින් ආහාරයට ගත්තේ ඒ ඒ ගවය කිරිගවයෝ ඒ ගවයන්ගේ කිරිවල තියන මේදවලට ඒ ඇතුළුනාා මොකද මේ මේේදේදිය වෙන එකක් ෆැට් සොලිබ එකක් ඉටසේ ඒැන බීමට ගත්තා මවරු එතකට මවවරුන්ගේ ෘදිවේට මේක ගියා ඒ මවරුන්ගේ කිරිවලින් මව්කිරිවලට මේ ඩDT කියන විස සහිත සංයෝගය ආවා. එතකොට අපි සාමාන්‍යෙන් කියන දෙයක් තමයි. ලදෙරුවකුටදන්ඩ තියෙන වටිනාම අගනාම ආහාරය තමයි මවුකිරි කියලා අන්තිමට බලකවාම මේ විසරසානික දරව අවිධිමත් භාවිතය නිසා දරුවකුට දෙන්ඩ තියෙන වටිනාම ආහාරයත් විස සහිත සංයෝගය එකතු වෙලා තියෙනවා හරිම කණගාටදායක කරුණක්. ඒ නිසා මේ පලිබෝධනාසක භාවිතය අවම කිරීමත් ඒ භාවිතා කරනදි නිශ්චික්‍රම අනුගමනය කිරීමත් මගින් අපිට අපිවත් අපේ පරිසරයත් අප අනෙකුත් ජීවයෙනු ත්‍රැක ගැනීමේ ලොකූ අගකීමක් අපිට තියෙනවා ඇනිසා ඉවක් බවක් නැතුව පලිබෝධනාසක භාවිතා කරන එක අනිවාර්රයෙන්ම වලක්ව ගැ්ඩෝන්. ආහාර විසවීම ආහර නරක්වීම ආහාර කල් තබා ගැනිමාදී කරනු මීට පෙරත් අපිටෙලිවිෂන් ස්කෝලින් කකා කරලති නො. ඒ පාඩම්මාලායම දිගුවක් හැටියෙත් තමයි වසවිද්‍යාව රස විද්‍යාව සහ ආහාර පිළිබඳ තවත් පාඩමක් ඇතුළත් කළේ අචර ගමිනි රාජයක මත්මය පලිබ ලයි පොයි ෂැම්පපුලඇ කිරි පෝටින් සා මල්ටිවිටමින් සකෙ මුලට පෝෂණ කකරශක්තිෙමත් කරයි. ැම්ප ලති කිරි පොටන් මල්තිිවිිටමි හිසකෙ මුල සිට පෝෂණයක ශක්තිමත් කරයි. නාශ කිවහම ඇතර වර්ග දහතුනක්ක කර තියෙන.සයි පෙයි එවිසයිට කියරත් තියෙන ගැනේ කුරල්ල මරණ ද එමගේ පලිබෝධ නාශ ගොඩත් තියන මේක විශේෂත්ය තමයි පලිබෝධ නාශකයක් කියගේ පසිිස්ටන්ීම ඇතම් පර පවිතින කාලේ තැන් ඩඩටවල ඩඩටේ මෙතුමත් සඳහකරම DඩD කියන සංයෝගයේ පරිසරේ පවතින කාේ දදින දහක්. දහක්කයන අවරුත් තුනක් විතර අන්නේ පවතින කාලය අනුවතමයි අපට මේක මේ භාහනකකම තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි දැනට පාවිතාගන්න පලිබෝධ නාසක මේ සතියකින් දින හතත් දාහතරක්ඇතුල්ට ඩිග්‍රඩේට් හැනැත්තම් විනාශ වෙලාැ විිගටනය වෙලා මේ අයින් වෙලා යනවා ඒක තමයි ප්‍රධහනම දී. එතකට ඩඩ වගේ මේ දින දාහක් පමණ වගේ තියෙනවා කියනෙ පරිසරේ ගොඩාක් කල් තියෙනවා මේක සත්තුන්ට ගිහිල්ල කිරිවලට ගිහිල්ලා මවකිරවල මවගලින් දරුවන්ටත් ගිහිල්ලා මේ පම්පරගානක් යනතත්වයට පත් වෙලා තියෙන. ය එනිසා මේ පර්සිිෂටන් එහනඇත්ත මේ පරිසණේ පවත්නා කාලේ ඉතාමත් වැදකගත් ඉන් අපි දැන් නිර්දේශත පලිබෝධනාක භාවිතාක කන්නක හොදයි කියන්න කොහමටත් නවත් නිර්දේශත පලිබෝධනාශක, නියම මාත්‍රාවනුව භාවිතා කිරීමෙන් අපට මේ අවමකරගන්න පුළන් මේ වෙන හානි. එහමවෙනතුව යවක් බාවක් ැතන ඇතර ගෙනන සමහර අස්වන්නු නෙලලා ඉ ගෝනී පලිබෝදධනාස කල්ලන්නනවස්ථාවමං ඇහහිද කල දන නොකද අප දවසල පලිබෝධනාසක රජිටාර් කාරයාලේ අප මීටිංස්ව ගැතිබ කොහොදම පාලනය කරන්නේ මොනට කරන්න කියලා. ඉගනිසා ඒවට අදේ අපි එක්න්ගේ වය තැන්ගොල බන් ඇ ඒ ඉතින්දි ප්‍රධහනම දෙතමයි එකක් පලිබෝධනාසක රටතෝල්ට එනකට මේ විශලෂනය කල බලන් වොනේ බැර ලෝහ. වෙනත්‍රව ීතීවා දෙකන කද මේවාගේ රත් ඇතම පිබෝ්ධනාශය කර මොහරක ක්‍රියාකාරික වැඩි කරන්න ඔන්න මේ බැන ොහයත් දන්න පලජ ආසනික්දම හ වැඩිපුර සත් මරවා ඒයගේ එහෙම වෙන්න නෑ දැනටමක් දන්න තරමින්. මේ හොයා ැලීම ඉතා වැදගත් මකද ගොඩක් කතිකාවල් සිද්ය න මේගේ මේ ආසනෙක් ලිඩ් කැඩ්මියම් කරරි අඩංගුව නොකීන එක. ඒකනිසා ඒකයි අනිත්්‍යක තමයි නොදන්න කෘමිනාසකහෝ වල්නාශක භාවිතා නොකළ යුතුයි. දැ ඉස්සතිමට පැකොට් කිය ජාතියක් ඒ මේ දැන් භාවිතක් කරන්නම නෑ. හේතුව ඒ මේ භාවිතයන් අයින් කරලතියන්නේ මේ විස සහිත බව අ්‍යනය කරලා. පරිසර හානිව ඉගැන විශේෂ අද්‍යීනයක් කරල තම ඒවායි ඉත් කරලා යම්කිසි නිර්දේශ ප්‍රමාණයක් ගැසට එකක් මගින් පලිබෝධනාස්කගේ රෙජිට්‍රා විසින් අනුත කරලා තිෙන ඒවත් නීම මාත්‍රාවට අනුවමය කරන්නන මේ සම්බන්ධ පුල්ලුල් දැනුවත් කිරීම අවශ්‍යයි ගොවිීන්ට මොකද එහෙමනැත්තැන් මේ ගොල්ු ඉක් වක් නැතුව අර්කවිදර පාචි කල පරිසරයටයි මේ මානවයටයි සත්වන්ටයි හානියක් පමණට ටති. ට අපි විතරක්න මේ පරම්පරා ගානක් තිස්සේ මහපොලවට ඔහදානෙකි ප්‍රතිඵල භුක්තිවිදිීට තිය. හිද අපි දාා්ඩෙම විපාගීනක තම කියන්නේ. ජනගහනයේ වැඩවීමත් එක් අස්වන්න වැඩිකරගට පලදා වැඩිකරගට නොයක්ද දෙවල්මින් සුට කරන්න නාා හැයි ප්‍රතිපල් අනිට ප්‍රපඵල මොනවද කියලාත් ගැබුර හි බලට ඕන බතුමා වැදගත් තැනකට මේ කතාව ගෙන වාහර පිළිබඳ කතා කරදි. අස්වන්න නෙලුවට පස්සේ. ට පලතුරුවලට කල්තියාගණ්ඩ පාට ගන්නට දිස්නය ගහණන්ඩ ආකර්ශනය දිනාගන්නඩ ගවන්නඩ ඉදවන්ඩ දාන නොයෙක් දේවල් ඒව අප අඳුන ගන්න කොහොමද ලයි පෝයි සැම්පූලෙති කිරි පොෝටීන් සසා මල්තිිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි ලයිෝයි ෂැම්පූලෙ කිරි පෝටින්න් සහ මල්ිබිටිමින් හිසකෙස් මුල ට පෝෂය කකර ක්තිමත් කරයි ඒත ැු බැල්මට අඳුරගන්න හරිම අමාරයි. පලිබෝධනාසක අවශේෂනංරි රසානාගාර පීක්ෂණයකින්ම තමයි කරන්නෙන්නේ නමු දැව මාලියුකට ෝමලින් දාලාල නදකිල පෝට මාලාුවගේ සභාව යනඒ මාළුව අමිර කල බැලපුහම් පොඩ්ඩක් ඇර එබිල හිටි ඕනක් මේ ඒ වගේ වෙලාවට අපට එකයි ඇන්තික මැස්සූ වහන එක සම්බන්ධව මේ බැලූ හම අධ්‍යයන කරන්න කුලන් ත් අපට ස්තිර නිගමනයකට එන්න බ මේ මේ මාළුවට මේ පෝමිල් දල්ක මුකද තාමත් සුළ ප්‍රමාණ වලින් තම තිෙන්න්නේෙේ දසලක්ෂෙර කොටස් මේ වශයෙන්තම අ එකතු කරන එක ත් මැසගේ හවා ගැකොම මැස්සවාහන් නැති මාලු. ලට මේ මොහර යදපුහගේල මිනිසන්ගේ මතයඇතිනවා මැසක්වත් න්න මැසක්ත් ඇන්නගේ නත් ැෙල් සහර ලුණු භාවිතාකරහම න්නැ කියලත් මත ඇත්තින. නමුත් මේ සම්බන්ධව සකර් සකනම් ලංකා රසසායනාකරකී පැත්තින ඒකට මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවර හරි ආ පරිෂක හරට පැමිල්ලි කරල එහර මේයා රසාානරම කල බලටගල මේගේ මේ අතරම ෝමිලින් හරි මහට අඩගුද කිය. එඇල සහ පලතුර එලු සපලතුරු දැ ගොඩක් රසානාකාරල මේ විශේෂණය කිරීම විසිද්ධ කරන නවා. විශේෂ පලිබෝතනාස්ක රජිස්ට්‍රර්ම්කාරයාලි මෙ මේ කරග නෝ එගුල්ල මේ සම්බන්ධව මොට කරන නැත්තන් මේක පාලනය කරගෙන යෑමට අවශයෙන්ද. ඔය සමහර මේ වෙළද සැල්ලවල තියන බොහෝම ලස්සනයි අලංකාරයි පළතුරු වර්ගයෙෝ දැක්ක හොම ගණ්ඩ හිතෙනවා ඇැබහෙම දැක් අහම ගණ්ඩ හිතෙන ආකර්ශණීය එලවලු පළතුරු පසවිේ මේ කතක්තයෙන්ට පුළුවන්න්න. පරතුරු ඇත අපි බතුම් විතුත්තිද ය පලතුරු. ඉතිලින් ඇටල වාාාවන ක දුන්ගහනාවගෙන්න්න කෙල් කැගල්ට ස්ස දු හනා ගන්න එඒතිලින් ඇසිටලින් ඇත මේ දමේ තියෙනවා. නමුත් මෙතින්ද ඉතිලින් වායනට ඇසිටිල් වාගේ පාවිතා කරන්න පට ගත්ත මකද මේ කර්මාන්ත පත්වේ නැ ඉඩස්ටිල් ගේ්ිගේ කෙල්ේම් කාබටතමයි පවිච්චකරේ ැල් ම් බයි ජල ද කරහම. කැල්සිීමම් හඩක් යිඩ යි්වා ඇසටෙන් වායව මේ ඇසිලෙන් වායව මේ වායට ්‍යාරය වුණනම් පලතුට ඉදනවා. නමුත් මේ අපේ අය නොදනුවත්කම සහ ඉවිසලිවන්තකවක් නැතිකම මනිසා මේවා ගිල්වී මක්කර පලළතුරු බලරද්‍රාවනි එතකොට අආර මේ තියෙන අප රව විදිරිට නසෙ කැ මියම් ලෙඩ ම කිර වගේ ඇතුට ඇන්ඩ පුන දැ පලතුරක අපි ෙල් ර කනක් න්න පුන න. ඒක පද ල්ල ති අතින් අල්ලගන පපන්න ොඩක්ලාවට තකට කපන බ ගෑවඩ පුුවන් තියන බැරලෝහ ඒගල ඇතුරට ඇට මමාර කෙසල් ර්ග තින කෝලිකුට්ටුවගේ ඒ මේ ගෙඩිය ඉදන් ඉස්සල්ලම ට බාජනයල නිහ නිවාරණ වෙලාතියන්න ඇති ඒගේ මේ පළතුරල්ල ගොඩක්ස් වෙලාට මේ ඇතුළට යම හැකවෙතින ඊනකට මේ ඉස්ප්‍රේ කරනක්ති න ඇැත්තම් ස මක් කරනු ඒම්පූර්ය වැදිවන මොකද කිස්තේරුන්න්න මක මේ වායුවෙන් ඉදෙන්නක හැබැ එකක් තින්නේ ඔය කාබයි් ගල ඉදවනය මේ තිත්තයි කියන ගොඩක්යි ඒකට හේතුම මේ කාබ ඉන්නව මේ ගැට නුමේරු පළතුරු කඩල්ලා හදිස්සයට මේ මේක ගෙනල්ලල මෝනණකන් ඉට වැහතකොට රසායනික ප්‍රතික්‍යයා වෙලා ඇන පිස්්ටේ දැන් ගොඩක් කළවට සංකීර්න සංයෝග සරල අම්ලවට හැරෙන්න්න. එතකොට මේ ඇල්කෝල් හැදිලනේ. ඒස්ටර් හැදිලනෑ පළතුරු සමදේන්ට එතකොට ්ලෝරෆිල් වර්ණකය ලයිකපේන් ඇන්තසැයිනන් ඇන්තසැතිීන් කැටිචීන් අපි කැටිචීන් ගැලව කැටිියේකි ඉිතාමත්ම ලස්සර මේ ස්වභාවික වර්ණක. ඒ ප්‍ර ක් ො ක් ඩ ෙ තිකර ක් තකර ඒගේ මේ ප්‍රතික්ෂ හර තාමත් හද ලඩවල්ට එක පි පි නස ගන ඇති පලතුරල යන වරන ෝර ිල් ඒ එකත් ම ඒක මැල්ලුම් කොල කැඳෙ බොඩ ගන්නේ. ඉති ඒ පලතුරුවල නියම තත්වට පැමිල්ල නතිනිසා තමයි තත්රස ඇ ඉතාම සංකීරණ අම්ල. සංකීරණ හෝමෝන වර්ග ආදන සක පිස්්ටේ හැදරන එකක ිර හක්කිෙන්නේ පිටේ ී බවඩ හැලන පිද හක්න ආම්ලික සරලාම්ල නෑ සංකේනම්ල සිත්තර හක්කෙන්නේ. ඒක දිවට පරර්ස්න් ග දිවට සංවේදන ඒක නිසා මැබුලටස දැන්නනාප. ඒයගේ ගොඩාක්දවල් විවිධ රසායනික ප්‍රති්ඥ සෑහෙන විාල තවයක් සිද්දවල හම පොළතුර ඉදන්නේ ම ගස් පිට බතුගන්න. ොට පහිච්චත් බාගට පැච්චතන ගැටත්තින යකොම තම බදව නති. ඉස්සර ඉස්සරම ිනිසුන්ගේ අපේ ආද අපි මුතුබිත්තන්ගේ සම්ප්‍රධ ඇති ගහහි උඩකොට සිදටික සත්වන්ට ඉතුර කරන. දැන් එෙම මුලු ගහම ගහ කපලලවන්න ගෙටික ගන්න විදිහඇත්ේන්නේ හැයි හසන්තමත මේ වෙලා කියන්න මේක ගර්ම කලාෙ රටක් මේක උදරුසිාව තම පලිතුර දීම හගත්තේ නකතාව මේ ගර්ම කලාපක රටක හුද්දට මේ පැහුණ. උට මේේරු පැලතුරු ගෙඩියක් නිකන් මේ දවසක් දෙකක් මේ පරිසර ්‍යයාාණකල තිබන ඉදනවා. මොක මේ උස්නත්ත හොට ඇති ඒන් සයිම්ක ආකාරත්ති පලිතුටි දෙන්න එති ඒගනිසා මේකට මේ විශේෂ මාහන්තක විසීමමතය වන දවස්තුරක් දවස්තුරන පස්සරදාගන්නට පුළුවන් මේක සභාගක යදවරන ක්ඩ පුලුව වසම තිකම තමයි ප්‍රාන දේවෙලාන පලතුරු කෑවහම ලස්සන වෙනවා දිගු කල් ජීවත් වවා ගවට පලතුර කාලා මලාගේ ලතම අපට වාර්තා කරන්න ට පලතුර. ලයි පෝයි ෂැම්පෝලේති කිරි පෝටින් සා මල්තිිවිටිමි හිසකෙස් මුල ට පෝෂණයකර ක්තිමත් කරයි ලයි පෝයි ෂම්පෝලේති කිරි පෝටන් මල්තිිවිටිමි හිසකෙස් මුල සිට පෝෂණයකර ශක්තිමත් කරයි. දැන්ට අවුරුදු තියකටගට කලින් බතල මට හොඳේ ඉල්ලුමත් තිබුණවා. එකැ අපි බෝග වගන්න කාල එකිහට එ මේ ආහාර පාන නැවත් තුනා හැත්ත හැත්තත කාලේදී ඒ දවස්වල සමහර දරුවෝ මිය ගියා බතල වෙනුවට කවලං වෙලා නියගලා කැවිලා මකද ඒක විශේෂයම කියනට සමහර ආහරවට සමාන කොටස් එකතු වෙනම් දැම් මේ ගත්තට පස්සේ ලස්සන මලක් එෙන ගහක් මේ නියගලා කියන්නේ ෞෂ දෙයක් හැබැයි විසා මේක අයිතිවෙන්න උපවිෂවලට ආයුරධ තියෙන විසවර්ග දෙකක් මහාවිස උපවිස කියලා.ද කියන්නේ මහාවිසන් ප්‍රාණහර උපවිසම් ප්‍රාණ තරජනම් කියලා. මේ මහා විස කියන්නේ එවෙලාම නියන. උපවිස කියන්නේ අපි බෙහෙයි කරන්න ඕන හැබැයි ජීවිත ඇත්වවෙන්න පුළුව අන්න ඒකට අයිති වෙන කත්නම නියගලා කියන්නේ. ඉගලා මේ විස සහිත මාර්කවි සහිත හැබැයි අවස දෙයක්. මේක අවසධයක් ගන්න ක්‍රම යත්තියනවා. ඒක වෙන කාරණය ඒක ගන්න මමාතවත්තියන. ොත් මේ ම කියන්න හෙමනෙවෙ මේක ආහාරයක් වශයෙන් අපේ ආහාරට එකතු වඋනාම කොහොමද එක හඳුරගන්න මේක ඉතා වැදගත්කාරණයක් වේබී බොද අපේ ඉඩංවලත් නියගලා වැැවෙනවා මේ නියගල වර්ග දෙකත්වන එකත්තම ගැහැනු සහ පිරිමි කියලා ස්ත්‍රේ ලාංගලි ලාංගලි කියලා කියන්න මේකට ගැහැනු පිරිමේ ස්ත්‍රී පුරුෂ කියලා පුරුෂ්‍ය ලාංගලිය කැ නියගලා රව් එතකොට පුරුෂ නියගලා මතක තියගෙන නගුලක් වගේ අනිත් පැතරවන එල්ලකුර වගේ මේ වගේ කෑලි තමයි මේ නියගලා මේක දෙකර කරනට හඳුුවග නමාරුවේ නමුත් ගොඩක්ලට මේ එල්ලකුර තියනවා එතකොට මේ මේගවලං වෙන්නේ අලවල් විශේෂයම මේ පුරුෂ බ්ලාංගලියකයන්නේ මමක එල්ලකට වගේ කවලන් වෙන්න බතලාත් එක් පු හහිනි බතරලා තියෙනවානි හිත නොම ල්ලුම් මේක ඇත්තර ම ප්‍රමාණය පෙන්නුට මේක බතලාය අත්තරම් මහත් වෙනවා ය ඇගිල්ක්ිත මහ ැගලතරම් මහත් වෙනවා ති එහම එක හහිනි තරලාල එක කවල වෙන්න පුළුවන්. අනික තමයි ස්ත්‍රී ලාංගලි කියන කැන්නේ ගැහැනුවල මේක කවලංවෙනි ඉන්නලත් එක්ක ඉන්ලත්ව වගේ අවතියන ඉන්නල ඒක නිසා මේ දැනුමත් අවශ්‍ය වෙනවා ළමයෙක් වශයෙන් අපි හැදෙන වැඩෙනකොට පරිසරේ මේමගේ දෙයක් තිබුණට විම සිරිිමත්වෙන්න මොකද අප මේ හා අපි භාවිතා කරලා තියෙන්නේ ලොකු පර්යේෂණයකින් මානමය වැඩෙනකොට කරපු ලොකුම පර්යේෂම ආහාර පර්යේෂණය මේ ආහාර පර්යේෂණ වන්දිගේ ව ජීවිතයයි දෙයක් කාල ඒක විසව වුණා තමයි දැන්න එකක විසය කියලා එදා ඉන්නන් එක කනිි නෑ. ඒ වගේ මේ මාත්‍රයා ගත්තොත් හොඩල්ල ගෙඩිත් හිමුටු ගෙඩි කියලා හිතන් හොඩල ගෙඩි කනෝ. එතට ඒකින් ළමයි මැරෙනම්. මේ වගේ එහෙම භාවිත වත්ති වුණ. අද මේ සාමාන්‍ය මේ භාවිතාව බොහොම අඩුවෙලා තියෙන්නේ ළමයි එහෙම පරිසැත් එකකම්බන්ධවෙන් ැති නිසා මේ දේ වෙන්න නමුත් නියගලා කියන එක නං අපේ පරිසරයේ. බහලුව ැව ඒ නිසා පර සංගුණොත් ජීවිතය රැකගන්න පුළුවන් වස විස එකතු කරන විතරක් නෙවෙයි බැරදිලාට එකතු වෙන අවස්තවත් මේ නියගලා අල බැරිවෙලාවත් කැව්නොත් බෝධර ැරිවෙලාවත් චැවුණ. හොඳ ප්‍රශ්නයක් ඇත්තටම ෂණිකුව කරන්න ඔොන් තමයි අනිවාර්ය අදතියම් සත්පි හැටියට රෝහල් ගත කරන්න මෝනේ. ඒ රෝහල් ගත කරනකං ඔබය ගෙදර තිබෙනවනං පුහුල්. ුල් ඉස්ම තමයි මේමට හොඳම බෙහෙත්තක ඕන වසකට විසකට පුහුල් ලස්ම. තිම් පුහුල් කිව්වට පුහල් ෙඩි හැමදාාව නෑ එහෙෙනම් පුහුල් දළු කොල ටික කොටලලා මිකලයි ඉස්මටික තමයි එලිගත ටික්ත් දල බොන්න දෙෙන්නේ නමුත් මේ කරන්න යන්න එපා මේක කරන්නෙන් අපි දන්නේ නැහැ මේක කොනොත් තරම් ප්‍රමාණය සරියට ගත වුුණද කියලා මේක උග්‍ර විශක් වහාම රෝහල් කත කරන්න ඕන හැබැයි වැදගත්දේ තමයි ිහෙම දෙයක් ෑවනා කියලා හඳුනාගන්නේ එකමිහෙම දෙ කහැම කෙනෙකුටම උගුර සද කරන්න ගන්නවා අනිත්ත කටින් පෙනදානවා. හස්මගන්න අමාරුුවෙනවා මේ සාමාන්‍ය ස්වරූපය අපේ හිටින් නෑ නිතරම නොසන්සුම් කතිය නවා ඒක නිසා කළේ තුහඳමදියේ තමයි හික්මනින් හඳුනාගෙන ඉක්මනින් රෝහල් ගත කිරීම.